නියමිත උෂ්ණත්ව ප්‍රමාණය නොමැති පරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා ආහාර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පසිවිද මතුගමදී අත්අඩංගුවට ගත්තේ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් විසින් අත්අඩංගුවටපත් ලොරිය වාරියපොළ ප්‍රදේශයේ සිට මතුගම දක්වා පැමිණි ඇති අතර මෙම ලොරි රථයේ අයිස්ක්‍රීම් යෝගට් යෝගට් පාන මුදවන ලද කිරි ආදී ආහාර වර්ග 34ක් තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියා සිටිය. මෙම ආහාරවල ප්‍රවාහන ගබඩා උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 18ක් තිබිය යුතු අතර මෙම ලොරි රථයේ ඒ වන විට ගබඩා උෂ්ණත්වය තිබිය ඇත්තේ ධන 8ක් ලෙසය. 13ක් තිබිය යුතු යෝගට් හා මුදවන ලද කිරි ආදී ගබඩා උෂ්ණත්වය තිබිය ඇත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක ධන 4ක් ලෙසය. මෙම ආහාර තොගය වාරියපොළ ප්‍රදේශයේ සිට කළුතර අලුත්ගම ගාල්ල වැලිගම මාතර යන ප්‍රදේශවල සිටින ප්‍රාදේශීය අලෙවි නියෝජිතයන් වෙත බෙදා හැරීමට රැගෙන යමින් තිබුණු බවත් මෙම ලොරි රථය මතුගම නගරයේදී මෙම ලොරි රථයේ තිබිය යුතු අධිශීතකරණ වෙනුවට සාමාන්‍ය ශීතකරණ තුළ බහා තිබූ ආහාර වර්ග මෙලෙස පරිභෝජනයට නුසුදුසු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දුන්නා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියා සිටියේ නියමිත උෂ්ණත්වය නොමැති වීමෙන් මෙම ආහාර තුල සෑදෙන බැක්ටීරියාවන් නිසා ඒවා පරිභෝජනය කරන අය විවිධ රෝගාබාධවලට ලක්වන බවයි. මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කළ පරිභෝජනයට නුසුදුසු මෙම කිරි ආශ්‍රිත ආහාර තොගය උසාවි භූමිය තුළදී භූමි තෙල් දබා විනාශ කිරීමෙන් පසු මතුගම ප්‍රාදේශීය ස්වභාවයේ කසල අංගණය වෙත යැවීමට උසාවි නියෝගය ලැබුණා. මෙලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියතර ආහාර වර්ග මෙලෙස වෙළඳපොලේ කොටිකුත් තිබුණා. තමන් මිලදී ගන්නා ආහාරවල ප්‍රමිතිය ගැන වැඩි සැලකිල්ලක් දක්වන සර් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාව දැනුවත් කළ පාරිභෝගිකයා ඒ පිළිබඳ අවම සැලකිල්ලක් දක්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියා සිටියා.